ඔයාල තාමත් කුවෙට් අපි channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම එක subscribe කරලා bell icon එක click කර කුවෙට් රාජ්‍යයේ කුවෙට් නගරය සහ දෝහා නගරය ලෝකයේ ප්‍රධාන රටවල් 143 කින් වණුසුම් කාල ගුණය වැඩිම නගර ලෙස පෙරමුණට පැමිණ ඇති බව නොවිජියානු web අඩවියක් කළ කාලගුණික දත්ත රැස් කිරීමකදී පෙන්වා දී ඇත මෙහිදී වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 වාර්තා කරමින් අබ්දුලි සහ ජහරා නගරයන් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර කුවෙට් නගරය සහ දෝහා නගරය සෙල්සියස් අංශක 48ක් ලෙස වාර්තා වී ඇත මීට අමතරව සෞදි අරාබියේ රියාද් නගරය සෙල්සියස් අංශක 45ක් ලෙසත් ඉරාකයේ බැග්ඩාඩ් නුවර සෙල්සියස් අංශක 42ක් ලෙසත් වාර්තා විය අවදානීය කොරෝනා රෝගීන් සම්බන්ධ පුවතක් වෙත නව කොරෝනා රෝගීන්ගෙන් 93%ක් පමණ රෝහල්වලට පැමිණෙන්නේ එන්නත් ලබා නොගත් අය බව කුවෙට් සෞඛ්‍යාංශ පෙන්වා දෙන බව කුවෙට් හෙඩ්ලයින් වෙබ් අඩවිය අද වාර්තා කළා. ඉතින් අපි ඔබගෙනුත් ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම මේ කුවෙට් රාජ්‍ය ලබා දෙන එන්නත් කරන වැඩසටහනට සහයෝගය දක්වමින් ඒ එන්නත් ලබා ගන්න ඒ තුලින් ඔබට මේ කොරෝනා රෝගය පිටු දැකීමේ හැකියාවක් ඇති බව මේ දත්තවලින් අපිට දැක ගන්න පුළුවන් නිසා කුවෙට් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අද දින ප්‍රකාශ කරන ලද පරිදි කුවෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටවෙන සෑම මගියෙකුගෙන්ම KD 3ක මුදලක් සහ කුවෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන සෑම පුද්ගලයෙකුගෙන්ම KD 2ක මුදලක් ඔවුන්ගේ ගුවන් ටිකට් පතට එකතු කරන ලෙස සියලු ගුවන් සමාගම්වලට දන්වා තිබුණු බවයි. අවසාන වශයෙන් අවධානය කුවෙට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද විශේෂ දැනුම් දීමක් සම්බන්ධයෙන් ඔබ යම්කිසි ආකාරයක ඔබගේ ගුවන් බලපත්‍රය අලුත් කිරීමට හෝ නැවත ලබා ගැනීමට අයදුම් කර සිටින කෙනෙක් නම් ඔන්න දැන් ඔබට පුළුවන් කුවෙට් තානාපති කාර්යාලයේ නිල Facebook ගිණුමට ගිහිල්ලා බලන්න එහි ඔවුන් සමහර ගුවන් බලපත්‍ර අංක කීපයක් සටහන් කරලා තියෙනවා. ඉතින් ඔබ අයදුම් කළ කෙනෙක් නම් ඔබට දැන් ඒ ගුවන් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට subscribe කරන්න අපේ channel එක.